ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ වර්ක් බෙන්ච් එක හදාගෙන තියෙන්නේ. දැන් තමයි මම වැඩ කරන තැන. මගේ මේන් ස්ටඩි එක නැත්නම් මගේ මේන් වර්ක් එක කරන්න හදන පේප් එක මෙතන තියෙනවා. මම දැන් තමයි ස්කෙච් එක දාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මගේ ප්‍රී ස්කෙච් එක මෙතන තියෙනවා. ඔයාලා මේ ප්‍රී ස්කෙච් එක කරපු වීඩියෝ එක බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒක දැන් තමත් බලලා නැත්නම් ඔයාලට මෙන්න මෙතන කෙලවරේ තියෙන කාඩ් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි එහෙනම් තාටිකකින් මුණ ගැහුවොත් මගේ කැමරේක ස්ටෑන්ඩ් එකට ට්‍රයිපොඩ් එකට සෙට් කරලා අපි පටන් ගමු මේ චිත්‍රය අඳින්න. එහෙනම් මම අද ඔයාලට මේ චිත්‍රය අඳින ගමන් විස්තර කරන්න තමයි හදන්නේ. ඉස්සරලා මම මේ වැඩේ කරගන්න කලින් මම ඔයාලා දැනටමත් දන්නවා මගේ වර්ක් ගැන අවධානයෙන් ඉන්න කට්ටිය. දැනටමත් දන්නවා මම මේ වැඩ කරන්නේ මොන විදියටද කියලා. ඉතින් දැනටමත් ඔයාලට මේ කොනේ මේ ලාවට පේන්නේ මගේ ප්‍රී ස්කෙච් එක. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ඒ ගැන. ඒක ඔයාලට පුළුවන් දැන් ගිහිල්ලා බලන්න. ඒ වගේම තමයි මගේ මෙන්න මේ පැත්තෙන් මම තියාගෙන ඉන්නවා රෙෆරන්ස් ඉමේජ් එක. ඒක මම තියාගෙන ඉන්නේ වම් අත පැත්තේ. මොකද මම දකුණු අතින් වැඩ කරන මිනිස්සෙක් නිසා. එතකොට මට වමෙන් හැම වෙලේම හැරි හැරි බලන්න පුළුවන් කොහොමද කරන්නේ කියලා. ඉතින් දැන් ඔයාලා දන්නවා මම මුලින්ම මේ ස්කෙච් එක කරගත්තට පස්සේ සම්පූර්ණ මුළු කඩදාසියම මම ටෝන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ ප්‍රොසෙස් එක තමයි කරන්න හදන්නේ. ඉතින් ඒකට මම අද පාවිච්චි කරන්නේ වීනස් පැන්සලක්, ලෝ බජට් පැන්සලක්. මේක 2H විදියට තමයි සලකන්න පුළුවන්. මේ 2H පැන්සලෙන් තමයි මම සම්පූර්ණ කඩදාසියම ටෝන් කරන්න බලන්නේ. එහෙනම් අපි දැන් ටෝන් කරගමු. ඊට කලින් අපේ පැන්සල ෂාප් කරගන්න සිද්ධ වෙනවා. ඔයාලා දන්නවා දැන්ටමත් මගේ ගාව මෙන්න මේ වගේ ෂාප්නර් එකක් තියෙනවා. ඒ කියන්නේ වැලි කඩදාසියක් සම්බන්ධ කරලා තමයි මම මෙන්න මේක හදාගෙන තියෙන්නේ. ඉතින් මේකේ මම මේ පැන්සල මේ විදියට අතුල්ලලා සෑන්ඩ් කරගන්නවා. ඊට පස්සේ මට පුළුවන් මේක ටෝන් කරගන්න. එහෙනම් මම මුලින් පටන් ගන්නවා ටෝන් කරන්න. ඔයාලට දැන් මම පෙන්නන්නේ සාමාන්‍ය මම ටෝන් කරගන්න විදිය. මේක 2H පැන්සලක්. මම කලින් කිව්වා මේ විදියට මම එක කොනකින් පටන් ගන්නවා මේක ටෝන් කරන්න. ගොඩ දෙනෙක් මගෙන් පෞද්ගලිකව අහලා තිබිච්ච දෙයක් තමයි කොහොමද මේක වීඩියෝ කරන වෙලාවට දිලිසෙන්නේ නැති වෙන්නේ, ග්‍රැෆයිට් දිලිසෙන්නේ නැති වෙන්නේ වීඩියෝ කරගන්නේ කියලා. ඉතින් ඒකදී අපි කරන්න ඕනේ ලයිට් දෙන විදිය තමයි ඒකදී බලන්න ඕනේ. දැන්ට මගේ ලයිට් එක දින්නේ මෙන්න මෙතන. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මම ලයිට් එක පහත් කරලා පෙන්නන්න. මෙන්න මේ විදියට ගොඩක් උඩින් තියාගෙන තියෙන්නේ. එතකොට ඔයාලට මේ වැඩේ දිලිසෙන්නේ නැති වෙන්න කරගන්න පුළුවන්. පොඩි ඉෂුව එකක් තියෙනවා. මොකද එක පැත්තකින් විතරක් ලයිට් එක තියෙන නිසා මේ වගේ ස්පොට් එකක් හැම වෙලාවකම මෙන්න මේ ස්පොට් එක පොඩ්ඩක් හාෂ් ලයිට් එකක් තමයි එතන තියෙන්නේ. ඉතින් මේවා හැම වෙලාවකම එකම විදියට අපිට හදා ගන්න අමාරුයි. ඒක දෙයක් කරනකොට ඒකේ හොඳ පැත්තක් වගේම නරක පැත්තක් තියෙනවා. හැබැයි මේ විදියට ඔයාට කිසිම වෙලාවක කැමරාවට මෙන්න මේ ලයිටින් නැත්නම් මෙන්න මේ අපි යඳපු චිත්‍රේ කිසිම වෙලාවක දිලිසීමකට ලක් වෙන්නේ නැහැ කැමරාවට. මෙන්න මේ විදියට තමයි මම මුළු චිත්‍රෙම ටෝන් කරගන්නේ. අපි මේ කඩදාසිය භාවිතා කරන වෙලාවේදී මේ කඩදාසිය පාවිච්චි කරන්න ඕනේ කඩදාසිය ස්මූත් පැත්ත. මේක කෙන්ට් පේපර් එක. ඉතින් කෙන්ට් පේපර් එක පාවිච්චි කරනකොට ස්මූත් පැත්ත පාවිච්චි කරා නම් ඔයාට ලේසියෙන්ම මේ පේපර් එක ටෝන් කරගන්න මේ වැඩේ ජෙන්ටලි කරන්න ඇඟේ තියෙන කලබලයට මේක කරන්න යන්න එපා. මෙහෙම කරොත් ඔයාගේ පැන්සල් ඉරි ටික මේකේ වදින්න පටන් ගන්නවා. ඔයා කැමති නම් මේ පැන්සල් ඉරි වැඩේට, ඔයාගේ ක්ලයන්ට් කැමති නම් ඒක ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් මම එක එක වැඩ එක එක විදියට තමයි ඉවර කරන්නේ. ඉතින් සමහර පෝට්‍රේට්ස් මම ගොඩක් ෆයින් ඩීටේලිං එක කරගෙන යනවා. ඒ කියන්නේ පොඩි 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 විස්තර පවා මම පෙන්නනවා. එතකොට මට මේ රෆ් ගතිය එච්චර හරියන්නේ නැහැ. අද ඇත්තටම වියලි කාලගුණික දවසක්. ඒ නිසා මට මේ වැඩේ කරගන්න මේ කඩදාසිය ගොඩක් හොඳ සපෝට් එකක් දෙනවා. මම ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට. මේ කඩදාසිය සපෝට් එක නැති වෙන වෙලාවක් එනවා. ඒ කියන්නේ මේ කඩදාසියට පරිසරයේ තියෙන ආර්ද්‍රතාවය ඇවිල්ලා මේ විදියට ග්‍රැෆයිට් ගෑවෙන්නේ නැති ගතියක් එනවා. ඒ කියන්නේ කඩදාසිය පොඩ්ඩක් මෘදු වෙන්න පටන් ගන්නවා. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ කියලා මම ඔයාලට පෙන්නන්න. දැනට අපි මේ විදියට කරගෙන යමු. මොකද අද දවස ගොඩක්ම රස්නේ දවසක්. ඒ වගේම තමයි වියලි කාල ගුණයක් තියෙන්නේ. ඒ නිසා මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. කවදාකවත් මේ වගේ වැඩක් කලබලයට කරන්න බලන්න එපා. මේ වැඩේදී පැන්සල් අල්ලනකොට පැන්සලට අනවශ්‍ය ප්‍රෙෂර් එකක් කවදාකවත් දෙන්න යන්න එපා. මොකද එතකොට පැන්සල් ඉරි රෙජිස්ටර් වෙනවා මේ කඩදාසියත් එක්ක. ඇයි පැන්සල නිසා පැන්සලේ තුඩේ බරට. අනික අපි පාවිච්චි කරන්නේ H පැන්සලක්. H පැන්සලක් කියන්නේ හાર્ඩ් පැන්සලක්. ඒ පැන්සලේ තියෙන උඩේ
තියෙන ඝනකම වැඩි නිසා කඩදාසිය ඇරෙන්න බලනවා. එතකොට පොඩි තීරුවක් වගේ තමයි තියෙන්නේ. එතනින් එහාට අපිට බ්ලෙන්ඩින් කරාම ඒ තැන සුදු පාටට ඉතුරු වෙනවා. ඉතින් ඒක ටෙක්නික් එකක් විදියට පාවිච්චි කරන වෙලාවකුත් තියෙනවා. හැබැයි මේ ටෙක්නික් එක පෞද්ගලිකව මම නම් පාවිච්චි කරන්නේ නැහැ. ඔයා ගාව වුඩ්ලස් පෙන්සිල් එකක් තියෙනවා නම් H පෙන්සිල් එකක් ඒකෙනු පුළුවන් මේ විදියට හොඳට ටෝන් කරගන්න. ඒකෙන් ලේසි මීටත් වඩා ටෝන් කරගන්න. මොකද වුඩ්ලස් පෙන්සිල් එකේ වුඩ් එකක් නැහැ. පැන්සලම සම්පූර්ණයෙන්ම ග්‍රැෆයිට්. ඒ නිසා ඒකෙන් ලේසි මේක ටෝන් කරගන්න. මම දැන් කරන්නේ ටෝන් කරගත්තට පස්සේ මගේ සමහර ස්කෙචස් ඒකට වැහිලා තියෙනවා. ඒ ස්කෙචස් ටික ආයෙත් උඩින් ටච් කරගන්නවා. එතකොට මට ලේසි ඉතුරු වැඩ ටික කරගන්න. මොකද ඊළඟට යන පියවරේදී මගේ ස්කෙචස් මීටත් වඩා මැකෙන්න පුළුවන්. හරි. දැන් අපි ටෝන් කරගෙන ඉවරයි. හැබැයි ටෝන් එකේදී අපිට තව කරන්න වැදගත් කාරණාවක් තියෙනවා. මේ ටික ස්ප්‍රෙඩ් කරගන්න ඕන. ඒකට මම පාවිච්චි කරනවා මෙතෙන්දි හවුස් පේන්ට් බ්‍රෂ් එකක්. දැන්වත් මේකෙන් හවුස් පේන්ටින් එකක් කරලා තියෙන්නේ. මේ හැමතැනම සායම් ගෑවිලා තියෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරලා මම සම්පූර්ණ කඩදාසියෙම තියෙන මෙන්න මේ ඉරි ඉරි ගතිය අඩු කරගන්න පිළියමක් තමයි දැන් කරන්න හදන්නේ. ඔයාට පුළුවන් ජෙන්ට්ලි මේක මෘදුව මෙන්න මේ විදියට පිහිදාලා දාන්න. එතකොට මෙතන තියෙන ඉරි ගතිය ගොඩාක් අඩු වෙලා යනවා. කැමති නම් කරගන්න පුළුවන්. අකමැති නම් නොකර ඉන්නත් පුළුවන්. මතක තියාගන්න මේක අපි කරන්න යට තියෙන ස්කෙච් එකත් යම්තාක් දුරකට බොඳවීමක් මැකීමක් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක ගැනත් අවධානයෙන් ඉන්න. ඒ වගේම තමයි මේ වැඩේ මේ විදියට කරගත්තට පස්සේ අපිට ලොකු බලපෑමක් දෙන්න පුළුවන් අපේ වැඩේට බ්ලෙන්ඩින් ඇන් ඒඩින් වලදී. මම බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ටික වැඩිපුර වයිප් කරගන්නවා. ඒ වගේම තමයි සමහර තැන්වල වැඩිපුර ඉරි ගතියක් වගේ තියෙනවා. ලොකුවටම ඩීටේල් සෝන් නැහැ කියලා හිතන තැන් වැඩිපුර මම මේ විදියට ස්ප්‍රෙඩ් කරගන්නවා, ස්මූත් කරගන්නවා. සමහර විට මේ අද ගේන වීඩියෝ එක ඔයාලට ටිකක් දිග වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මොකද සම්පූර්ණ ප්‍රොසෙස් එකක් තමයි මම මෙතන පෙන්නන්නේ. සමහර තැන්වලින් කපලා තමයි පෙන්නන්නේ. ඉතින් ඔයාලට මේක ෆුල් ටයිම් ලැප්ස් වීඩියෝ එක බලා ගන්න පුළුවන් අගේ සෙකන්ඩ් චැනල් එකෙන්. ඔයාලට පුළුවන් මේ සෙකන්ඩ් චැනල් එක සර්ච් කරලා බලන්න, ඇඩ්මෙත් ස්ටුඩියෝස් කියලා සර්ච් බාර් එකේ ටයිප් කරලා. හරි, සම්පූර්ණම ටෝනින් ප්‍රොසෙස් එක දැන්ට හරි කඩදාසියේ ඔයාලට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. මේ කොනකින් මැකුවට පස්සේ ඒ තැන හොඳට බ්‍රයිට් වෙලා පේන්න ගන්නවා. ඒක තමයි ටෝනින් ප්‍රොසෙස් එක. හරි, අපි එහෙනම් ඊළඟ ස්ටෙප් එකට යමු. දැන් දැනට මම මේ වැඩේ මෙතනින් නවත්තනවා. මොකද මේ වැඩේ මගේ ඔළුවට වැදිලා වැඩි. එතකොට ඊළඟ වැඩ ටික කරගන්නකොට මගට ඒ තැන්වල වැරදි අඩුපාඩු ගොඩක් පේනවා අඩු නිසා මම දැනට මේක නවත්තනවා. එහෙනම් අපි තව ටිකකින් හම්බ වෙමු මේ වැඩෙත් එක්ක. එහෙනම් මිත්‍රවරුනි, ඔන්න අපේ විවේක කාලය ඉවරයි. එහෙනම් අපිට මගේ මේ වැඩේ ඊළඟ ප්‍රොසෙස් එකට තමයි මම මේ යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අපි කරමු ගම් බලන්න මේකේ මොනවද කරන්න කියලා තියෙන්නේ කියලා. අපි එහෙනම් බලමු දැන් මොනවද මේකේ කරගන්න තියෙන්නේ කියලා. දැන් ඔයාලට උනා බලා ගන්න පුළුවන් මේකේ මම සම්පූර්ණයෙන්ම මගේ පින්සල පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම මම මේකේ මෙතන මේ වැඩේ කරගෙන තියෙන්නේ. කියන්නේ ග්‍රැෆයිට් එක ස්ප්‍රෙඩ් කරගන්න වැඩේ මෙතන මම කරගෙන තියෙන හැම තැනම තැවරිලා දැන් තියෙනවා. දැන් මට මගේ රෙෆරන්ස් එකේ ඒ වගේම තමයි මම කලින් කරගනිපු මගේ ප්‍රී ස්කෙච් එකේදී මට බලා ගන්න පුළුවන් වුණා පොඩි පොඩි දේවල් ටිකක්. ඒ කියන්නේ මේ ඉමේජ් එකේ තියෙන ඕන හයිලයිට්. ඉතින් අපි මුලින්ම කරගමු මෙන්න මේ හයිලයිට්ස් ටික අපේ ටෝන් එකෙන් මකාගමු. මේ විදියට. මෙන්න මේ විදිහ. මම මේ හයිලයිට්ස් මකා ගන්න මම පාවිච්චි කරන්නේ නීටඩ් ඉරේස් එකක්. තාමත් මෙන්න මේ නීටඩ් ඉරේස් ගැන හරියට දන්නේ නැත්නම් මම ලින්ක් එකක් දාන්නම්. ඔයා එතෙන්ට ගිහිල්ලා බලන්න නීටඩ් ඉරේස් එකක් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපේ ඇහැක හැම වෙලාවකම අපිට මේ ඇහැට හම්බෙන ලයිට් සෝස් එකත් එක්ක ඒ වගේම තමයි මේ ෆොටෝ එක ගහනකොට කැමරාව තිබිච්ච පැත්තත් එක්ක මේ විදිහට හයිලයිට්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් බ්‍රයිට් හයිලයිට් එකක් තමයි මෙතන ගොඩාක් වෙලාවට තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ වගේ තැනකින් අපිට පුළුවන් මෙයාගේ මේ ඇහි තියෙන ඝනකම අපිට ඇඳලා පෙන්වන්න. ඉතින් අපිට කරන්න තියෙන අඳින්න මේ ඇත්තටම මෙතෙන්දි මකන්න තියෙන්නේ මේ විදිහට. මට තියෙන මෙන්න මේ ලයිට් ඒරියාස් ටික මම මෙන්න මේ විදිහට මකා ගන්නවා. එතනම කිව්වොත් මේ තියෙන ඔක්කොම හයිලයිට්. විවිධ ස්කේල්ස් වල හයිලයිට්. ඔකට සිද්ධ වෙනවා ඔයාගේ නීඩ ඩිරේස් එක මේ විදිහට ඔයාට ඕන කරන ෂේප් එකකට හදා ගන්න. ඒ වගේම තමයි මෙන්න මෙතන නහය උඩ තියෙන හයිලයිට් එක ඒක අනිවාර්යයි. මේ විදිහට මම හයිලයිට්ස් ටික දා ගන්නවා. තොලේ තියෙන හයිලයිට් සමහර වර්ක්ස් වලදී මම වැඩිපුර වැඩ කරනවා. එතකොට මේ දේවල් වල තියෙන ෆෝම් එක බිල්ඩ් අප් කරන්න ඕන නිසා මෙයාගේ මෙන්න මෙතන තොලේ තියෙන පොඩි හයිලයිට් එක හයිලයිට් එකක් වැරදුනොත් අපිට මෙන්න මේ විදියට අපි අර කලින් පින්සලම් පාවිච්චි කරලා හයිලයිට් එක පොඩ්ඩක් තිබ්බ තත්ත්වයට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහ හයිලයිට් එක තමයි මේ තොලේ තියෙන්නේ. ඉතින් තොලේ යම්කිසි ෆෝම් එකක් තියෙනවා නම් අපිට හයිලයිට් එක මාර්ගෙන් ඒ ෆෝම් එක බිල්ඩ් අප් කරගන්නත් පුළුවන්. මම මෙතෙන්දි මේ පාවිච්චි කරන්නේ ඉරේසර් පෙන්සිල් එකක්. මේක ඇතුලේ ඇත්තටම තියෙන්නේ මකනයක්.
මේකන මං ඔයාලට වීඩියෝ එකක් දෙන්නපත් ගෙනල්ලා තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් මම මේ උඩින් දාන link එකට ගිහිල්ලා මේ වීඩියෝ එකත් බලන්න මේ විදියට මකා ගන්න එතකොට කොණ්ඩේ වගේ තැනකත් එහෙමම තමයි කොණ්ඩේ වගේ තැනක් ගත්තොත් අපි ඒකෙත් යම්කිසි highlights තියෙන්න පුළුවන් ඉතින් ඒ තැන් ඔයාලට මකා ගන්න පුළුවන් මගේ මම අඳින මේ image එකේ නම් වැඩිය කොණ්ඩේ ලොකු hard highlight තිබුණ නැහැ lights ටික හරි දැන් මං කරගන්නේ මේකේ darks ටික දාගන්න එක. ඉතින් මම මෙතෙන්දී අඳුර ගන්න ඕන මේ මූණේ තියෙන වැඩිම ඩාර්ක් කොහෙද කියලා. මූලික වශයෙන් අපිට කොණ්ඩේදී ඩාර්ක්ස් බලා ගන්න පුළුවන්. අපි කොණ්ඩේ තියෙන ඩාර්ක්ස් ටික පස්සේ දාගමු. මොකද මම මේ වැලියු කරගන්න යන්නේ ඩාර්ක්ස් ටු ලයිට් කියන කන්සෙප්ට් එකෙන්. මම මෙතෙන්දි මේ පාවිච්චි කරන්නේ 8B pencil මේ darks ටික කොහොමද දාගන්න පාවිච්චි කරන්නේ ඒ කියන්නේ මෙතන මම දාන්නේ ඔක්කොම black levels ටික ඒ කියන්නේ කොටක්ම කළුම කළු පාට වගේ පෙන්නන තැන් ටික තමයි මේ 8B එක පාවිච්චි කරලා අඳුරගෙන මේ විදිහට දාගන්න. මෙයාගේ S2 පොඩ්ඩක් lights විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ශ්‍රී ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගේ S අපිට බලා ගන්න පුළුවන් වෙන ගොඩක් dark S. ඒ කියන්නේ ගොඩක් අළු පාටයි. ඒ වගේ S2ක් නේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මෙයාගේ S අපිට ඊතරම් කළු පාටට බලා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මෙයාගේ අපිට ඇහි අර මැද තියෙන කළු ඉංගිරියාවේ අපි කියන්නේ ඇහි බබා කියලා. අන්න ඒ බබා අපිට වෙන් කරලා බලා ගන්න පුළුවන් ලාවට. ඉතින් ඒක මෙයාගේ ness එකක් කියලා මට පේනවා. නිසා මං ඒකත් මෙහෙම මැඳගා අපිට පුළුවන් මෙන්න මේ විදියට dark area සඳුරගෙන ඒකට මේ ට්‍රීට්මන්ට් එක කරන්න සාමාන්‍යයෙන් අද තියෙන මේ කඩදාසිය දැන් දැනට තමයි මම මෙතන මේ තියාගෙන තියෙන්නේ ඉතින් දැන් මට තේරෙන පොඩ්ඩක් ආර්ද්‍රතාව වැඩි ගතියක් වගේ ඉතින් අපි බලමු මේකට මේ ආර්ද්‍රතාව වැඩි වෙලා මේ කඩදාසියේ තියෙන hardness එක උඩ චුට්ටක් අඩු වෙලා තියෙන්නේ අපි බලමු දැන් කොහොමද මේක හදාගන්නේ කියලා අපිට මේ වැඩේ කරගන්න ඕන වෙනවා මෙන්න මේ වගේ උපකරණයක් මේක hair dryer එකක් මගේ ළඟ නම් තියෙන පොඩි hair dryer එකක් ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ hair dryer එක පාවිච්චි කරලා මේ සම්පූර්ණ චිත්‍රයම නැත්නම් මේ කඩදාසිය වේල ගන්න අන්නේ විදිහට අපිට මේ කඩදාසිය මතු පිට හදාගත්තට පස්සේ අපි අඳින පැන්සල් ඉරිවල තියෙන ඩාර්ක්නස් එක වැඩිපුර පේනවා. අන්න ඒක තමයි මම පාවිච්චි කරන ඒක ක්‍රමවේදයක් තමයි මෙන්න මේ ඩාර්ක් තියෙන විදිහට අඳින්න කරන පොඩි ට්‍රික් එකක් ඇත්තට මේක. ඔයාලට කරලා බලන්න පුළුවන් මේ ට්‍රික් එක. මූණේ තියෙන උඩරිම ඩාර්ක්ස් ටික ඉවරයි. දැන් අපි දැන් මම කරගන්න හදන්නේ මෙතන කොණ්ඩේ ඇඳ ගන්න. මොකද කොණ්ඩේ ඇඳලා පස්සේ කොණ්ඩේ වැඩ ටිකක් ඉවර කරගත්තට පස්සේ පොඩ්ඩක් කරදරය අඩු වෙනවා. මොකද අපි ඔක්කොම කරලා මෙතන කොණ්ඩේට කරන්න වැඩ ටික වැඩි නිසා මේක ඔක්කොම උඩ කරන්න ගියොත් මේ මූණට දාන ඩීටේල්ස් ටික අවුල් යනවා ඒ නිසා කොණ්ඩේ සාමාන්‍යයෙන් හිතෙන ප්‍රමාණයක් වං කරගන්නවා අපි බලමු ඒක කොහොමද කරන්න කියලා මේක සම්පූර්ණ ඩාර්ක් ඒරියා එකක් ඒ වගේම මට හම්බ වුණා මෙන්න මේ විදියට ඩාර්ක් ඒරියා මේ ඩාර්ක් ඒරියා හැම එකක්ම අපි ඩාර්ක් කරන් ඉන්න ඕන මගේ ක්‍රම වලට වැඩ කරද්දී ඩාක් කරගත්තට පස්සේ මිත්‍රවරුනි ඒ කියන්නේ ඩාක් වැලියුස් අපි දාගත්තට පස්සේ දැන් කොටසක මන් දාලා නැහැ එක කොටසක විතරයි දාලා තියෙන්නේ මම කරන්නේ පින්සලකින් මේ ටික ස්ප්‍රෙඩ් කරන එක මෙතෙන්දි මම ඇත්තටම කරගන්නේ මේ කඩදාසියේ තියෙනවා ග්‍රේන් එක නැත්නම් වලවල් වලවල් වගේ ගතියක් ඉතින් ඒව ඇතුළට ග්‍රැෆයිට් යන්න තමයි මේ වැඩේ කරන්නේ මේ වැඩේ සුමටව කරගන්න තරමට ගොඩක් හොඳයි ඩාර්ක් පැචස් තියෙනවා මේ හරි. ඉතින් මේක මේ වගේ වැඩක් කරනකොට මේ වගේ ඩාර්ක් පැචස් අඳින එකට අපි සාමාන්‍යයෙන් නැත්නම් ඩාර්ක් නෙවෙයි අපි යම්කිසි වැලියු එකක සෝන් එකක් තෝරගෙන නැත්නම් යම්කිසි කලර් සෝන් එකක් තෝරගෙන ඒක මේ විදිහට දාගන්න එකට අපි ඔයිල් පේන්ටින් වලදී හරි නැත්නම් ඇක්‍රිලික්ස් වලදී හරි නම් අපි මේකට කියන්නේ බ්ලොක් කරගන්නවා කියලා. බ්ලොකින් ස්ටේජ් එකේ කියලා තමයි මේකට කියන්නේ. ඉතින් ඒ ඩිෆිනේෂන් එක මෙතෙන්දී එච්චරම හරියන්නේ නැහැ. මොකද බ්ලොකින් එකේදී අපි බ්ලොකින් කියන එක උඩින් ආයෙත් ඇඳගෙන එනවා ඒ නිසා
ඔයාටත් ඊසල් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ඊසල් එකට පුරුදු වෙන්න මොකද ඊසල් එකකට පුරුදු වුණාට පස්සේ අපිට ස්කේල්ස් කලර් වැලියුස් හැම දෙයක්ම වගේ නිවැරදිව බලා ගන්න පුළුවන් ඔයාට මම ප්‍රධානම උපදේශක් විදියට දෙයක් දෙන්නම් ඒ තමයි ඔයා අඳිනවට වඩා බලන්න මොකද්ද මොකද බැලීම කියන දේ අපේ අඩ වුණොත් අපිට හරියට ඇඳ ගන්න බැරුව යනවා ඒ නිසා හැම වෙලේම බලන්න මම මෙතෙන්දි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්න මෙන්න මේ ඒරියා එක මේ ඒරියා එකේ වැඩ ටික 70ක් විතර ඉවර කරන්න මොකද එහෙම කරගත්තොත් මට මේ ටිකට ලේසි වැඩ කරන්න මම ඉතින් ආයෙත් පාරක් මම ඇඳගනිපු ටික මේදියට ස්ප්‍රෙඩ් කර ගන්නවා එතකොට මට බලා ගන්න පුළුවන් මේකේ වලවල් වලට ගිහිල්ලා මේ තියෙන ග්‍රැෆයිට් එක හොඳ ඩාර්ක් වැලියු එකක් पेंसल पाविच करना पेंसल निकम बोरूट गुड़ा तदगर पाविच करपेंसल आप बी ग्रेड दीलती पेंसल अन्नपूल प्रमाण तीन ये प्रमाण हाट पाविच करपाईट पास ग्रफाइट दिलीजन पटांगा अनी कदम वाट अदाल वैल्यू अन्न बेरीवा मुखद वाट ग्रफाइट तीन वैल्यू स्केल तेरे हम किसी एक् अत बरागन वाट वेडर अमित मगे फोबी पेंसिल लेकर स्विच करना इतर वाले टिकट है मैं पाविच कराने मामा उसको मैं कैमल पेंसिल टिका वह हम वाले में अंदर आ गाने नो या पाविच करना वैली हुए का मुकाद्दे किए नहीं का वैली हुए का तमाई में तेंदे कोड़ा में शेडिंग सोल दी वधगत तो नहीं ये वाक्य में तमाई अब आप बोल दिया कि आ गाना लोकुम आप बोल दिया के तमाई वो या आगे में शेडोस मनो आदे किए नहीं का ये क्या ने अभी ऑब्जेक्ट का अध्याय बलना कोटे ये ऑब्जेक्ट के थी है ना देवाल दे में तेंदे अभी तो मेक ऑब्जेक्ट आप भी दिया गाना पुला मेक एन आगे मून है ये वाक्य में तमाई में हिस है लेकिन ऑब्जेक्ट का अध्याय अभी बलना कोटे ये ऑब्जेक्ट के टा ये ना वैल्यूज थी है ना वा ये वैल्यूज के ना वो या कंसिडर कर अनिवार्य ඒගෙන මම ඉස්සරහට පාඩම් මාලාවක් ඔයාලට ගේන්නම් කොහොමද අපි වැලියුස් අඳුරගන්නේ කියලා. ඉතින් ඒක මීට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදියට ස්ටිල් ලයිෆ් පාඩමක් එක්ක ඕන යන්න. අපිට මෙතන බලා ගන්න පුළුවන් සාමාන්‍ය 2B ස්කේල් එකේ වගේ දෙන වැලියු සෙට් එකක්. ඉතින් මේ විදියට අපිට පුළුවන් වැලියු කරගන්න. ඒ වගේම තමයි අපි අඳුරගන්න ඕන මම රෑම් වෙලෙම කියන වාගේ අපේ වැලියුස් හරියටම වැලියුස් මොනවද කියලා මම මේ පාවිච්චි කරන්නේ මගේ ළඟ තියෙන 6B පැන්සලා. එතන එන වැලියු එක 4B පැන්සලේ වැලියු එකට වඩා 2 dark. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි එතන තියෙන වැලියු එක මම දාගනිපු 8B පැන්සලේ වැලියු එකට වඩා darkness එක අඩුයි. वाला मत मेचर का रंग दिल हिटना वाला दवा मम एर पोर्ट्रेट अंदी मुखद करा मम ब्लेंडिंग शेडिंग करना विला वाला दवा मम पाविच टेक्निक मुनवागे गीयला मुखद मम गुडकलाट डार्क टू लाइट वेड करना की ऑयल पेंट्स अभी गुडकलाट डार्क टू लाइट की विधि तम इन डार्क सिस्टर लाइदा पासे तमें लाइट्स अंदी एक मगे ओपीनियन या क्रम वेद विनास्कर बुलांग विधिया करोट वेड़े सारत कई मत गुड़कलाट हितिल तीन सा ममत मेतें पावचिकराने डार्क टू लाइट क्रम वेद या मौलिक वचन तेरूंगा प्रीवियस स्केच दिहा बलुरा मेके डार्क कोहमद हदीलती मम्मी तीन दिन टिश्यू पेपर का पाविच कर मुखद समहार तेंगल तीन ग्राफाइट स्केल्स मट लिफ्ट कर गला मट तेरण तेंगल ग्राफाइट वेडी वगे आर वैल्यू सब बुला नीडेड लिफ्ट कर गना समहार कोंडगा मम अवसान रूम पोपरण मगे मगे कैमल पेंसिल तीन डार्क पेंसिल बुड़वा 10B मम्मी पावचर
දැන් අපි මේ කොණ්ඩෙන් විශාල ප්‍රමාණයක් ඉවර කරගෙන තියෙන්නේ. දැන් මම යනවා මේ යගේ මූණ පැත්තට මොකද මේ ටික ඉවර කරගන්න මම මූණ ඉවර කරගෙන ඉන්නවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඉඳ කවර් කරගන්න මූණ. ෆයින් ඩීටේල්ස් එක යන්න තියෙන නිසා මගේ පැන්සල් ටික මම ආයි ෂාප් කරගන්නවා. මොකද කොණ්ඩේ වගේ තැනක් ඇන්දර පස්සේ පැන්සල් ටිකේ ගන්න දෙයක් නැහැ. ගොඩක් කලාවට අපි පාවිච්චි කරන බ්ලැක් පැන්සල් නැත්නම් B යගේ පැන්සල් ටික හරි ඉක්මනට මොට වෙනවා. ඒ පැන්සල් ටික ෂාප් කරගෙන ඉන්න ඕනේ. ඉතින් මම ඔයාලට පැන්සල් ෂාප් කරන වීඩියෝ එකක් නෙමෙයි දෙකක්ම ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ පැන්සල් ෂාප් කරන වීඩියෝස් දෙකටම ගිහිල්ලා බලන්න කොහොමද අපි ෂාප් කරන්නේ. ඇයි පැන්සලේ තුඩ කැඩෙන්නේ කියන දේවල් ඔයාලට ඒ වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයාලා සොෆ්ට් පැන්සල් තුඩක් තියෙන දෙයක් ෂාප් කරද්දී පොඩක් දිගට ෂාප් කරන්න යන්න එපා. ඉතින් ඔයාගේ පර්පස් එකට ඒක ඕන නම් දිගට ෂාප් කරන්න. මම නම් කරන්නේ මේක 8B පැන්සලක් නිසා කොටට තමයි ෂාප් කරන්නේ. මම මෙතෙන්දි මේ පාවිච්චි කරන්නේ 6B පැන්සලක්. අපි මේ වැඩි 4B පැන්සලකින් කරමු. 6B එකෙන් එතකොට පුළුවන් මට මේ අයිබ්‍රෝ වල තියෙන අයිබ්‍රෝ ඒ කෙස් ගස් ටික ඇඳගන්න. මගර ඉස්සරලා මේ දාගෙන තියෙන ඔක්කොම ඩාර්ක්ම ඒරියාස්. ඔයාලට මෙතන පේන්නේ මේ තමයි මේ අයිබ්‍රෝ එකේ තියෙන ඩාර්ක්ම ඒරියාස් ටික. දැන් ඔයාලට පුළුවන් පින්සල පාවිච්චි කරලා මේ ටික පොඩ්ඩක් විතර ස්ප්‍රෙඩ් කරගන්න. මම මේ තාම 4B එක පාවිච්චි කරන්නේ. උඩ තියෙන්නේ පට්ට ඩාර්ක් එකක්. ඒක මම 8B පෙන්සල පාවිච්චි කරලා තමයි මේ ඩාර්ක් එක හදාගන්නේ. ගොඩක් කලාවට මම ඇස් වගේ දේවල් මගේ අතින් ප්‍රතිනිර්මාණය කරනවා. මොකද ඇස් ගොඩක් ෆොටෝස් වල පේන්න නැහැ හරිය ආකාරව. ඇස් වල තියෙන රිෆ්ලෙක්ෂන්ස් එතකොට මේ දේවල් මම ඔක්කොම හදනවා. මෙතන තියෙන මේ රිෆ්ලෙක්ෂන් එක මකා ගන්න පාවිච්චි කරන්නේ මම නීඩඩ් ඉරේස් එකක්. ඉතින් ඔයාලට නීඩඩ් ඉරේස් එක ගැනත් මගේ කලින් කරපු වීඩියෝ වලින් දැනගන්න පුළුවන්. පොඩ්ඩක් channel එක පැත්තට ගිහලා search කරලා බලන්න කොහොමද මම මේක use කරේ කියලා. මම ඔයාලට පේන්න ඕන නිසා එක ඇහක් සම්පූර්ණ දැන් ඉවර කරගන්නවා. මොකද ගොඩ දෙනෙක් අහලා තිබුණා මේ ඇස් ඇඳීම සම්බන්ධව ගැටලු තිබුණා යායට. ඉස්සරලා මම අඳුර ගන්නවා මෙතන තියෙන මේ වැලියු එක. ඒක මම වෙන් කරගන්නවා. මම මෙතෙන්දි මේ පාවිච්චි කරන H පැන්සල. මොකද H වලින් අපිට වැලියු එකේ වෙන හානිය අඩු කරගන්න පුළුවන්. අපේ අතින් වැලියුස් අඩු වුණොත් වැඩි වුණොත් ඒ හානිය අවම කරගන්න පුළුවන්. අනික මේ ගෑන් ළමයා ටිකක් ලයිට් ස්කින් එකක් තියෙන ගෑන් ළමෙක්. ඉතින් අපි මේ වගේ කෙනෙක්ට ඩාර්ක් ස්කින් එකක් වගේ දෙයක් දැම්මොත් ඒක හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපේ අතින් ඩාර්ක් වුණොත් වැඩිපුරට ටෝන් එක ඒක හරියන්නේ නැහැ. ඒ නිසා අපි බලන්න ඕන මෙයාට මේ ස්කින් එකට මේ ටෝන්ස් ගැලපෙනවද කියලා. මමගේ පින්සලේ තියෙන වැලියු එකක් පාවිච්චි කරලා දැන් මෙතන ඇත්තටම බ්ලෙන්ඩඩ් වැලියු එකක් තියෙන්නේ. මොකද මම මෙතෙන්දි පාවිච්චි කරලා තියෙන විවිධාකාරයේ පැන්සල් වල ඩස්ට් එක. ඉතින් ඒ ඔක්කොම පාවිච්චි කරලා මම කරන්නේ පින්සලෙන් පැචස් ටිකක් හදාගෙන යනවා. ඒකෙන් මට උදව්වක් වෙනවා මෙයාගේ මේ තියෙන වැලියු සඳුර ගන්න. මෙතන මෙයාට ෆෝම් එකක් බිල්ඩ් වෙලා තියෙනවා. ඒ ෆෝම් එක ගැනත් ලොකු අවධානයකින් වැඩ කරන්න ඕන. එහෙම නැති වුණොත් මෙතන ආටිෆිෂල් වෙන්න ගන්නවා මේ තියෙන ස්කේල්ස්. ඔයාලට ඇයනවාදී ඒ අස්සේ අවුරුද්දත් ඉවරලා කොහෙකුත් අඬනවා. මේක ඇත්තටම බිග් ඩාග් වැලියු එකක් තියෙනවා. මම ඒක දාගෙන ඉන්නවා. ඒක 4B එකකින් වගේ තමයි දාන්න වෙන්නේ. මේකෙන් තමයි මේ වැලියු එකෙන් තමයි මෙතන ෆෝම් එක අල්ලන් ඉන්නේ. අනිත් එක අපි ඩාර්ක් වැලියුස් දාන එකේ මුලින්ම ඩාර්ක් වැලියුස් දාන එකේ ලොකු ආසියක් තියෙනවා. ඒක තමයි අපිට දැන් අපි අදාළ ඒරියා එකට ලයිට් වැලියු එකක් දාගෙන එනකොට ඒකේ තියෙන ලයිට් වල ඉඳන් එනකොට ඒකේ අපි ස්කෙච් කරලා තියෙන ගොඩක් දේවල් අපිට මග ඇරිලා තියෙන්න පුළුවන්. ඒ මග ඇරීම සිද්ධ වෙන්නේ නැහැ ඩාර්ක් වැලියු වල ඉඳන් වැඩේ පටන් ගත්තොත්. B පැන්සලෙන් සමහර වැලියුස් තන තියෙනවා. වැලියු එකක් 4B එකක වැලියු එකට වඩා ගොඩක් අඩු වැලියු එකක් තමයි අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. නහය මේ නහය කියන තැන ගොඩ දෙනෙක්ට අඳින්න අමාරු තැනක් කියලා මට ගොඩක් වෙලාවට හේතු ගැන්විලා තියෙනවා. ගොඩක් චිත්‍ර දිහා බලද්දි බිගිනර්ස් ලාගේ ඇයි අමාරු වෙලා තියෙන්නේ? මොකද මෙතන තියෙනවා වේරියේෂන්ස් ගොඩක් නහය තුළ. අපි නහයේ පොඩ්ඩක් පිහිටීම බලන්න ඕන. මොකද මේ පැත්ත ඔක්කොම යට තියෙන්නේ. දැන් අපිට ලයිට් එක ඇවිල්ලා තියෙන මේ විදියට. එතකොට මේ නහයත් එක්ක තියෙන මෙන්න මේ ඒරියා එකේ මේ නහයේ තියෙන ෂැඩෝ එක එනවා. මහයි තියෙන ෂැඩෝ එක සම්පූර්ණ ෂැඩෝ එකක් මේ ඒරියා එකේ කැත නැතුව වැටලා තියෙනවා.
වගේම තමයි මෙන්න මෙතන තියෙන මේ වැලියු එකත් එකම මම නළලේ තියෙන වැලියුස් ටික දා ගන්නවා අපිට හොඳ ආකාරව බලා ගන්න පුළුවන් මෙන්න මේ ඒරියා එක මෙන්න මේ ඒරියා එකේ තමයි මේකේ ලයිට් වැලියු එකක් ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම තමයි මෙතන අපිට මෙයාගේ ඇහැ ගාව තන හොඳ වැලියු එකක් තියෙනවා මගේ පැන්සල පොඩ්ඩක් ෂාප් කර ගන්න ඕන ෂාප් කර ගන්න වගේම මේකේ තුඩ පොඩ්ඩක් ගන්නත් ඕන මොකද පැන්සලේ තුඩ දිග මදි වුණාම අපිට හරි අමාරුයි සමහර තැන් වලට රීච් වෙන්න මේ තියෙන මං 2B පැන්සලින් කරන වැඩේ දැන් දැක්කද 2B පැන්සල අපි උල් කරගත්තට පස්සේ ඒකේ වැඩ කරන විදිය වෙනස් වෙනවා පැන්සලේ සම්පූර්ණම දේවල් වෙනස් වෙනවා මම නහයන්දා අනහයන්දිදි මම කියන්න ඕනේ දැන් මෙයාට ලයිට් එක වැටලා තියෙන්නේ මේ ඩිරෙක්ෂන් එකෙන් එතකොට මේ වගේ ඩිරෙක්ෂන් එකකින් වැටුනම මෙන්න මේ වගේ ප්‍රදේශයක මේ විදියට අපිට බලා ගන්න පුළුවන් ෂැඩෝ එක ඒ වගේම තමයි මේ ෂැඩෝ එක මෙතෙන්ට එනවා එතකොට මෙතන කාට් ෂැඩෝ එකක් බලා ගන්න පුළුවන් ඊට පස්සේ මම ඊළඟ කී පොයින්ට් එක විදියට මෙයාගේ අඳින්නේ මෙයාගේ තොල් දෙක ඉතින් තොල් දෙකේ දැන්ටමත් ඔයා දැක්කම ඩාර්ක් ඒරියාස් ටිකක් දාගෙන තියෙන්නේ ඉතින් අපි බලමු ඊළඟ ඩාර්ක්ස් කොහොමද අඳින්නේ කියලා මම මේකට මේ පාවිච්චි කරන්නේ 4B පැන්සල මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි රටේ නැත්නම් අපි ජීවත් වෙලා ඉන්න ප්‍රදේශයේ තියෙන ආර්ද්‍රතාව ගොඩක් වැඩි ඒ නිසා ආර්ද්‍රතාව වැඩි නිසා හරි අමාරු චිත්‍ර අඳින්න හේතුව කඩදාසි පෙඟෙනවා ඉතින් නිතර නිතර පෙඟෙනකොට ඔයා පුරුදු වෙන්න එකට හෙයා ඩ්‍රයර් එකක් වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න හෙයා ඩ්‍රයර් එකක් නැත්නම් අවුවේ තියලා හරි වේලලා ගන්න හැබැයි අවුවේ තියලා වේලන එකත් මේ දවස්වල හරියන එකක් නෑ හේතුව තමයි ආර්ද්‍රතාව තමයි වැඩි වෙලා තියෙන්නේ ඉතින් ගොඩක් ලොකු අවුවක් ඕන වෙනවා ඒ වගේ වෙලාවක ඒ දේ ෆික්ස් කරගන්න. උඩින් ලයිට් එක වැටලා තියෙන නිසා උඩින් ලයිට් එක වැටලා තියෙන නිසා උඩතොල ඩාර්ක් වෙනවා. මොකද උඩතොල මේ වගේ නේ තියෙන්නේ. උඩුතොල මෙන්න මේ වගේ තියෙන්නේ. ඔතන මේ වගේ තැනකට ලයිට් එක වැටුනහම මේ පැත්ත ඩාර්ක් වෙනවා. දැන් මේ පැත්තෙන් වගේ ලයිට් එක වැටුනහම මේ පැත්ත ඩාර්ක් වෙනවා. මේක ලයිට්. ඒ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. උඩුතොල ඩාර්ක් වෙලා තියෙන්නේ. යටිතොල තමයි මේකේ වැඩිපුරම ලයිට් එකක් පෙන්වන්නේ. ඉතින් ඔයාට වැඩි දුරටත් මාත් එක්ක චිත්‍ර ඉගෙන ගන්න කැමති නම් ඔයාට පුළුවන් මගේ ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න. එතකොට ඒකෙන් දැනගන්න පුළුවන් මම දන්න හැම දෙයක්ම වගේ මුළු චිත්‍ර කලාව නෙමෙයි මම දන්න ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික මට ඔයාට උගන්වන්න පුළුවන්. මේ දවස්වල ඇත්තටම මම ක්ලාස් එකට අලුතෙන් කණ්ඩායමක් හදාගෙන යනවා. ඉතින් ඒකට ඔයාට මට WhatsApp එකට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දීලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාට ක්ලාස් එකකට ආවේ නැතත් සාමාන්‍යයෙන් දැනුමක් ගන්න පුළුවන්. ඔයාට යම් කිසි දෙයක් තේරෙනවා නම් ඔයාට දැනුමක් ගන්න පුළුවන් මම මේ කරන ඩ්‍රෝවිංස් වලින් මේ පැත්තෙන් ලයිට් එක වැටලා තියෙන නිසා මෙන්න මේ පැත්තේ ලොකු ලයිට් ඩාර්ක්නස් එකක් තියෙනවා ඒ කියන්නේ ෂැඩෝ එකක් තියෙනවා
අපේ පෝට්‍රේට් එකේ අවසාන හරිය වගේ. ඉතින් අවසාන හරිය කියන්නේ මට මේක පොඩ්ඩක් ස්ටෙප්ස් වෙනස් කරන්න සිද්ධ වුණා. හේතුව තමයි මේක ක්ලයන්ට් පොඩ්ඩක් හදිසි වුණා. ඉතින් මගේ ස්ටෙප්ස් ටිකක් මම කරන්න නැති විදියට තමයි මේක කරන්න ඕනේ. මොකද අපි ක්ලයන්ට් කෙනෙක් එක්කත් වැඩ කරනකොට අපි එයාටත් යම් තාක් දුරකට හරි ඇඩැප්ට් වෙන්න ඕන, නැත්නම් ඒක හරිනෑනේ. මේ කඩදාසිය එළිය තිබුණා කාලේ වැඩි දැන්. ඒ කියන්නේ දැන් තේරෙනවා කඩදාසිය වැඩ කරන්න අමාරු. මොකද මේ දවස්වල අපිට වහිනවා. ඉතින් වහින කාලෙට හරි අමාරු. දැන් ඔයා දැක්කා මම මුලින්ම කිව්වා කඩදාසියක අපි වැඩ කරනකොට ඒ කඩදාසිය පෙඟෙනවා. ඉතින් ඒ පෙඟීමකට ලක් වෙනකොට අපිට මොකද හෑර් ඩ්‍රයර් එකක් පාවිච්චි කරලා වේල ගන්න පුළුවන් කියලා. ඉතින් ඕක ටික වෙලාවක් යනකොට ඒක ඒ ගතිය වැඩි වෙනවා. අපිට පුළුවන් තරම් ඉක්මනට පෝට්‍රේට් එක කරගන්න පුළුවන් නම් කඩදාසියෙන් ගන්න පුළුවන් වැඩ ගොඩයි. සපෝට් එක හොඳට ගන්න පුළුවන්. ඉතින් ටික දවසක් එළිය පහළිය කඩදාසිට තියෙනකොට කඩදාසි පෙඟෙන්න පටන් ගන්නවා. එතකොට අර තෙතමනයක් තියෙන කඩදාසියක අපි අඳිද්දී අපේ පැන්සල අනවශ්‍ය විදියට පැන්සලේ තියෙන පැන්සල් කුඩු අනවශ්‍ය විදියට බයින්ඩ් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඇත්තටම කරදරයක් සමහර වෙලාවට. ඒ නිසා දැන් ඇත්තටම මේ කඩදාසි ආයු කාල ඉවරයි වගේ දැන්. ඒ කියන්නේ අඳින්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේ මම මෙච්චරලා මේ ඇඳපු පෝට්‍රේට් එකේ රෙෆරන්ස් එක කැමරා ඉෆෙක්ට් එකක් දාපු එකක්. හරි අමාරු නා මට මේ වැඩේ කරගන්න. ගමේ කොල්ලෙක් තමයි මගේ මේ වැඩේ කරලිල්ලු. ඉතින් ඒ වගේ වෙලාවකට බැහැයි කියන්නත් බෑ, හා කියන්නත්. ඉතින් මේ වගේ ඒවා කරනකොට අපිට සමහර වැලියුස් හිතාගන්න අමාරුයි. කොහොම වුණත් වැඩේ කරන්න ඕනනේ. ඉතින් ඒක වැඩේ අපි අදාළ විදියකට කරන්න ඕන. දැන් අපිට තියෙනවා තව වැඩ කරගන්න. ඒ තමයි කොණ්ඩ ගතික එහෙට මෙහෙට පැනපු කෑලි ටික අඳින්න. ඒ ටික මම අන්තිමට තියාගන්නේ. මොකද මම ලොකු ඩීටේල්ස් ඇඳලා තමයි ස්මෝල් ඩීටේල්ස් අඳින්න පටන් ගන්න. ඉතින් ඒ වැඩේට අපිට ටිකක් හොඳට කරන්න ඕන නිසා ඒ වැඩේ අපි ටිකක් වෙලාව ගන්නවා ඒ වැඩේ කරගන්න. අද මම කරන්න ගනිපු පෝට්‍රේට් එකට පාවිච්චි කරේ කැම්ලින් පැන්සල්. මම කොලින් පැන්සල් සෙට් එක පැත්තක තියලා තියෙන එක. සාමාන්‍ය මම මේ පැන්සල් බ්‍රෑන්ඩ් එක කවලම් කරගන්න කැමති නෑ වැඩ කරද්දි. කැම්ලින් වලට නම් මම කවලම් කරගන්නවා Venus brand එක. හැබැයි කොලින් පැන්සල් වලින් විතරක් අඳින්න පුළුවන්. ඒ නිසා මම ඒක කවලම් කරන්නේ නැහැ. ෆෝබී පැන්සලකින් වගේ කොණ්ඩ ගස්ටික ඇඳලා ලස්සනට ඇඳ ගන්න පුළුවන්. ඒ වගේ වැලියු එකක් තමයි මේ පැත්තේ තියෙන්නේ. අපි බලමු ෆෝබී පැන්සල් පාවිච්චි කළා. දැන් තමයි මගේ ෆෝබී පැන්සල මොට වෙලා තියෙන්නේ. ඉතින් මොට වෙච්ච ෆෝබී පැන්සල ෂණිකව ෂාප් කරගන්න ඕන. මෙහෙමයි අපි චිත්‍ර අඳින්දි ගොඩක්ම ලෝභ වෙලා අපිට චිත්‍ර අඳින්න තමාරුයි. දැන් මේ පැන්සල් වලින් වගේ කරනකොට සෑහෙන්න ෂාප් වෙන මේ කුඩු අපත යනවා. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයා පාවිච්චි කරන පැන්සල් වලින් මේ ෂාප් වෙන ඒවා එක එක කුප්පි වලට එකතු කරගන්න. ඔයාට පුළුවන් ග්‍රැෆයිට් පවුඩර් ටිකක් ගන්න. ඉතින් මෙහෙමයි ෂාප්නර් එකකින් ෂාප් වෙන ටික ඔක්කොම ග්‍රැෆයිට් පවුඩර් විදියට ගන්න අමාරුයි. මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම ගිහලා subscribe කරන්න. ඒ වගේම තමයි පල්ලෙහා තියෙන bell icon එකත් ඔබන්න. අර subscribe කරාට පස්සේ එන ඒකේ එබුවොත් තමයි ඒක all දාලා තියාගත්තු තමයි ඔයාලට මන් දාන video එකක් හැමදාම දාපු ගමන් බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා තවත් මේ වගේ tutorials වලට, ඒ වගේම තමයි මේ වගේ තවත් drawing videos වලට කැමති නම් ඉක්මනටම ගිහලා මගේ channel එකේ උඩට පල්ලෙහාටයි ගිහිල්ලා බලන්න. මම කලින් කරපු drawing videos තියෙනවා. ඒ වගේම තමයි painting videos තියෙනවා. ඉස්සරහට මේ වගේම ටියුටෝරියල්ස් වගේ වීඩියෝස් උත් තරම් එන්නම්. එහෙනම් අදට මං යනවා. මෙච්චර ලා මාත් එක්ක හිටපු ඔයාලට අයබෝවන්. මම ජනිත්.